අයිබෝන් යාලුනි, මගේ නම අසංක. මගේ යාළුවෙක් කතා කරලා කිව්වා එයාට වෝල්ස් වොච් ඇම්ස් ගැන දැනගන්න ඕනේ කියලා. ඉතින් මං එයා ගෙවල් ළඟින් හින්දා හිතුව ගෙදර ගිහිල්ලා ආව හම්බෙන්න. ඔක්කොට එන්න මාත් එක්ක. හලෝ, අයිය නක මම ගොඩක් බලන් හිටියේ. එඳයි ඔෆිස් සෝලර් සිස්ටමේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පළවෙනි තමයි විදුලි නිෂ්පාදනය, සෝලර් පැනල් එක. ඒ නිෂ්පාදනය කරන විදුලිය බැටරි බැංකේට අවශ්‍ය විදිහට අඩු හෝ වැඩි කර ගැනීමට චාර්ජ් කන්ට්‍රෝල් එකක්. ඊට පස්සේ ඒ අඩු හෝ වැඩි කරගත්ත විදුලිය තැම්පත් කර ගැනීමට පසු පාවිච්චි සඳහා බැටරි බැංකයක් අවශ්‍ය වෙනවා. හොඳයි යාළුවනි, මේක මගේ සෝලර් පැනල් එක. මේක ඇවිල්ලා වොට් 150ක සෝලර් පැනල් එකක්. සෝල පැනල් එක හයි කරන රොකට්ටේ හැමෝම හිතන්න ඕනේ උදේ 11ත් දවල් 2ත් අතර මේ සෝල පැනල් එක ඉරයි හරි කෙලින් තියෙන්න ඕනේ මේ සෝල පැනල්ගේ උපරිම ඵලදායිතාවය ලබා ගන්න. මේ තියෙන්නේ මගේ සෝල පැනල්කින් තවත් ඇන්ගල් එකකට ගත්ත වීඩියෝ එකක්. අපිට දැන් පේනවා ඇති මේ සෝල පැනල්ගේ වයර් දෙකක් එළියට එනවා. ඒ වයර් දෙක තමයි මේ තියෙන්නේ. මම ඇර්ත් වයර් වලින් තමයි මේක චාර්ජ් කරන එක ඇඟට කරලා තියෙන්නේ. මේ එතකොට මේ ඇර්ත් වයර් දෙක මේ වහලේ සීලිම අතරින් චාර්ජ් කන්ට්‍රෝල් එක ගාවට චාර්ජ් කන්ට්‍රෝල් එක කරලා තමයි මේ පැනල් එක තියෙන්නේ. ඒක මේ නිල් පාට පේන්නේ මේ පැනල් එක වහලට හිකන් යොදාගත්ත බ්‍රැකට් එක. හොඳයි යන්නේ. මේක තමයි මේ සෝලර් සිස්ටම් එකේ පාලක මැදිරිය වෙන්නේ. මෙතින් තමයි සෝලර් පැනල් එකෙන් එන සියලුම වයර් සෝලර් පද්ධතියට ඇතුල් වෙන්නේ. සෝලර් පද්ධතියෙන් එළියට එන වයරුත් සිද්ධ වෙන්නේ මේ බෝඩ් එකේ සවි කර තියෙන උපාංග හරහා තමයි වෙන්නේ. මේ සුදුපට කේසින් ඇස්සෙන් තමයි සෝලර් බෝඩ් එකට අදාළ සියලුම වයර් එන්නේ. එතකොට මේ එකවරක්වත් එළියට පේන්නේ නැහැ. එතකොට මේ ට්‍රිප් ස්විච් එක ගත්තාම මේක DC ට්‍රිප් ස්විච් එකක්. මේකේ උඩින් එන වයර් දෙක සෝලර් පැනල් එකේ එන වයර් දෙක. ඒක මේ ට්‍රිප් ස්විච් එක හරහා නම් මට හදිසි අවස්ථාවකදී සෝලර් පැනල් එක මේ සම්පූර්ණ පද්ධතිය වෙන් කිරීම හැකියාවක් තියෙනවා මේ ට්‍රිප් ස්විච් එක ඔෆ් කිරීමෙන්. මේ ට්‍රිප් ස්විච් එක හරහා එන සෝලර් පැනල් එකේ වයර් දෙක මෙතනින් ආයේ බෝඩ් ඇතුළට යනවා. බෝඩ් ඇතුළට ගිහිල්ලා මෙතනින් එළියට එනවා මේ චාර්ජ් කන්ට්‍රෝල් එක. මේ චාර්ජ් කන්ට්‍රෝල් එකෙන් කරන්නේ බැටරි බැංක් එකේ වෝල්ටේජ් එක බලලා බැටරි බැංක එක චාර්ජ් කරන්න අවශ්‍ය නැද්ද කියලා තීරණය කරන්නේ මේ චාර්ජ් කන්ට්‍රෝල් එක. ඊට පස්සේ චාර්ජ් කන්ට්‍රෝල් එකෙන් වයර් දෙකක් එනවා. ඒ වයර් දෙක ඇවිල්ලා මෙතනින් බැටරි බැංක එකට ඇතුළු වීමක් කරනවා. මේ බැටරි බැංක එක 12 වෝල්ට් ඇම්පියර් 300 එක බැටරියක් විතර හිතන්නේ. ඔකට බැලුවොත් මේ බැටරි බැංක එක දිහා මේ බැටරි බැංක එකට ධන ඔක්කොම මේ වයර කරා එකතු කරලා තියෙන්නේ. ඒක රින පැත්ත ඔක්කොම මෙහෙම එකතු කරලා තියෙන්නේ. මෙතනයි මේ බැටරි තුනම අපි කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට අපිට මේ මේ බැටරි තුනේම එකතුව වෝල් 12ක් වුණාට ඇම්පියර් එකතු වෙනවා. එතකොට මේ 100 මේ බැටරි මේ බැටරි එකතුද ඇම්පියර් 200ක් වෙනවා. ඒත් එක මේ බැටරි එකතුද ඇම්පියර් 300ක් වෙනවා. ඒ හින්දා අපි මේ ටර්මිනස් හැමදේම වහලා තියෙන්නේ. මේ ඇර්ත් වයරකින් තමයි මේ සෝලර් පැනල් එකෙන් සෝලර් චාර්ජ් කන්ට්‍රෝලර් කරහා එන නෙගටිව් වයරක ඉන්නේ. ඒකෙම පොසිටිව් වයර එක මේ බැටරි බැංකේ අන්තිම බැටරි පොසිටිව් එකට මේ කනෙක්ට් කරලා තියෙන්නේ. ඇර්ත් වයරක ඇවිල්ලා මේ බැටරි බැංකේ ලෝඩ් එක ගන්න වයර එක. එතකොට මෙතන පොසිටිව් එකක් තියෙනවා. එතකොට මේ නෙගටිව් එක ඇවිල්ලා බැටරි බැංකේ ලෝඩ් එක ගන්න එක. මේ වයර දෙකෙන් බැටරි බැංකේ චාර්ජ් කරනවා. මේ වයර දෙකෙන් අපි ලෝඩ් එක ගන්නවා. මේ යුනිට් එක දැනට අමතක කරන්න. මේක මේ සෝලර් පැනල් එකට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. නමුත් මේක තිබ්බොත් ඇත්තට මේ මොනිටර් කරන්න ලේසි වෙනවා. එතකොට මෙතනින් පේනවාද දැන් වයර් දෙකක් ඇතුළු වෙනවා සෝලර් පැනල් එකෙන්. තව වයර් දෙක බැටරි බැංක් එකට යනවා. මෙන් තව චූටි වයර් දෙකක් තියෙනවා. ඒ වයර් දෙක ඇවිල්ලා මාස්ටර් රිලේ එකට එකතු වෙනවා. මාස්ටර් රිලේ එකක් කිව්වොත් නෝමල් රිලේ එකක්ම තමයි. ඒකෙන් තමයි අලි සීලම සර්කිට් එකතු කරලා තියෙන සීලම පද්ධති වැඩ කරන පටන් ගන්නේ මේ මාස්ටර් රිලේ එකෙන්. එතකොට මේ ස්විච් එක ඉබ්බකම ක්ලික්ක සද්දයක් ඇහැයි. එතක මේ සියලුම ලයිට්ස් ඔක්කොම ඔෆ් වෙනවා. ඒ කියන්නේ සෝලර් බෝඩ් එක දැන් ඔෆ් වෙලා තියෙන්නේ. ආය පාරක් ඉබුවාන් පස්සේ මේ සියලුම පද්ධති ආය නැවතත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට මේ මාස්ටර් රිලේකින් පස්සේ තව රිලේස් දෙකක් එනවා. මොකද මම දැනට මේ සෝලර් පද්ධතිය එකතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ පද්ධති දෙකක් විතරයි. එකක් කාමරයක්. ඒ කියන්නේ කාමරේ තියෙන ලයිට් එකේ ෆෑන් එකකුයි.
ඒත් එක්කම කුස්සිය කුස්සිය ලයිට්ස් ටිකක් විතරයි තියෙන්නේ. එතකොට ඒක වෙන වෙනම පද්ධති විදිහට තමයි වැඩ කරන්නේ. දැන් එතනින් පල්ලෙහාට ආවන් පස්සේ අපිට මෙතන බස් බාර් දෙකක් තියෙනවා. මේක ඇවිල්ලා නෙගටිව් එක. නෙගටිව් එක ඔක්කොම එකතු කරලායි තියෙන්නේ. නමුත් පල්ලෙහා බැලුවොත් නෙගටිව් එකට වයර් දෙකක් වෙන වෙනම එනවා. පොසිටිව් එකේ යතින් ගත්තොත් පොසිටිව් එකට වෙනම ඇර්ත් වයර් දෙකක් එනවා. තව ඇර්ත් වයර් දෙකක් වෙනම එනවා. එතකොට මාස්ටර් රිලේ එක හරහා තව රිලස් දෙකක් ඔන් කරනවා. ඒ එකවරකට තමයි මෙතනට එන්නේ. ඒකේ නෙගටිව් එක මේකට එකතු මේ බස් බාර් එකතු කරලායි තියෙන්නේ. එතන මේ කළු පාට තියෙන පෙට්ටියෙල්ල මේ පද්ධතියට අවශ්‍ය සියලුම ෆියුසස් තියෙන මෙතන. මේකෙන් දැන්ට පද්ධති ෆියුසස් තුනක් එකතු කරලා මේ ෆියුස් බෝඩ් එක ගන්න පුළුවන් 3 wheel එක ෆියුස් බෝඩ් එකක් තමයි මේ තියෙන්නේ. උඩට ආවන් පස්සේ මෙතන මේ පොඩි බ්‍රැකට් එකකට ස්විචස් දෙකක් හයි කරලා තිනවා. මේ පුෂ් පුල් ස්විච් තමයි එකතු කරලා හයි කරලා තින්නේ. එතකොට මට මේ පද්ධතිය ඔන් කරලා වෙන වෙනම සර්කිට්ස්, ඒ කියන්නේ කාමරයක් ඕෆ් කරන ඕන නම් මෙතන මේක ඕෆ් කරලා පස්සේ ඒ කාමරෙට විදුලිය නැක මෙතින් සීමා කරනවා. එතකොට මාස්ටර් රිලේ එක ඔන්, මේ අදාළ කාමරේට යන රිලේ එක විතරක් ඕෆ් වෙනවා මේ ස්විච් එක කරා. මේ පද්ධතිය මේ සෝලර් පද්ධතිය අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. නමුත් මේකට පුළුවන්කම තියෙනවා. පොඩ්ඩක් zoom කරානම් ඔකරනේ මෙතනින් පේනවා මේ වෝල්ට් ගානයි ඇම්පියර් ගානයි. එතකොට මේකෙන් අපිට මේ සිස්ටම් මොනිටර් කිරීම හැකියාවක් තියෙන නමුත් මේකෙන් කිසිම දෙයක් පාලනය වෙන්නේ නැහැ. චාර්ජ් කන්ට්‍රෝල් කරා තමයි වෝල්ටේජ් අඩු වුනන් පස්සේ බැටරි බැංක ඔෆ් වෙන්නේ. මේ බැටරි බැංක ෆුලි චාර්ජ් වුනන් පස්සේ ආයෙ ඔටෝමැටිකලි ඔන් වෙන්නේ චාර්ජ් කන්ට්‍රෝල් හරහා. මේ යුනිට් එකෙන් කිසිම දෙයක් පාලනය වීමක් නැති වුණාට ඒතර හදිසි හරිය දැන් උදේ ඔෆිස් කිල්ල හවස ගෙදර යනකොට සෝලර් එක ඔෆ් වෙලා තිබ්බොත් මට මෙතනින් බලලා කියන්න පුළුවන් අද දවසට ඇතිතරම් විදුලි නිෂ්පාදන කිරීමක් කරලා තියෙනවා මේ පද්ධතිය කියලා. එතකොට මේ පද්ධතිය මොකක් දෝෂයක් තිබ්බොත් ඉරීලියෙන් ලැබිච්ච බලය මදි හින්දද උනේ, එහෙම නැත්නම් මේ බැටරි බැංක එකේ මොකක් දුර්වලතාවය නිසාද කියලා. හොඳයි අලු. මේක මේ පද්ධතිය තවත් උපාංගයක් දැන්ට මේ පද්ධතිය ඉවත් කරලා තියෙන්නේ. මේක ඇතර මේ බ්‍රැකට් එක අස්සට තමයි මෙහෙම යන්නේ. මේක ඉවත් කරන්න හේතුව ඇවිල්ලා මේක ඇවිල්ලා ඉන්වර්ට් එකක්. මේක 1000 වෝල්ට් ඉන්වර්ට් එකක්. එතකොට මේ වයර් දෙක බැටරි නෙගටිව් එකටයි පොසිටිව් එකට කනෙක්ට් කරනවා. නමුත් එතකොට මට මේක මේ සිස්ටම් එක හරහා පාලනය කරන්න බැරි හින්දා මම මේ ස්විච් එකට තවත් වයර් දෙක ඊට අරන් තිනවා. එතන මට මේ වයර් දෙක කනෙක්ට් කරාට මේ ඉන්වර්ටර් ඔන් වෙන්නේ නැහැ. මේ දෙකත් එකතු වෙන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ දෙක එකතු වෙන්නේ රිලේ එකක් හරහා. දැන්ට මේක පද්ධතිය ඉවත් කරලා තියෙන්නේ මට මේ ඉන්වර්ටර් එක මේ පද්ධතියට අමතරව වෙනම වෝල්ටේජ් එකක් මත ඕන් ඔෆ් වෙන්න අවශ්‍යයි. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මේ පද්ධතිය දැන් සකස් කරලා තියෙන්නේ වෝල්ට් 12.2ක් වෙනකොට සම්පූර්ණ පද්ධතිය ඕෆ් වෙන විදිහට. නමුත් මේ ඉන්වර්ට් එක මට 13.2ක් කර 3ක් කර වෙනකොට ඔෆ් වෙන්නත් 13.8ට වඩා වැඩි වෙනකොට ඔටෝමැටිකලි ඔන් වෙන්නත් තමයි හදන්න අවශ්‍යයි. ඒ කන්ට්‍රෝලර් නැති හින්දා දැනට මේ ඉන්වර්ටර් භාවිතා ඉවත් කරලා තියෙන්නේ. ඒකට මේක හරහා මට පුළුවන්කම තියෙනවා මේ වෝල්ට් 12 මේන් කරන්ට් එක AC කරන්ට් එක විදිහට ගෙදරට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේ ප්ලග් එක මෙතනට කනෙක්ට් කරනවා. එතකොට මට පුළුවන් ගෙදරට මේ ඉන්වර්ටර් හරහා මේන් පවර් එක ලබා දීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ පද්ධතිය ඉතාම සරල පද්ධතියක්. මේකේ ආරක්ෂිත උපංග තියෙන නිසා තමයි මේ වයර් පොඩ්ඩක් සංකීර්ණ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔකට කෙලින්ම සෝලර් පැනල් එකේ වයර් දෙක චාර්ජ් කන්ට්‍රෝල් එකකට දීලා එතනින් බැටරි බැංක් එකකට අරගෙන බැටරි බැංක් තියෙන බලය 12 වෝල්ට් විදිහට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගන්න වැඩි විස්තර දරගන්න තිබ්බොත් කමෙන්ට් කරන්න හොඳයි අනේ. අපි මේ වීඩියෝ එකේ අවසාන ළඟා වෙලායි තියෙන්නේ. මේ වීඩියෝ එකේ අන්තර්ගත කැමති නම් ලයික් බොත්තම අනාගතයේ මම හදන වීඩියෝස් කට නරඹන්නට subscribe button එක click කරන්න. මගේ නම අසංක. ඔකට මේ බලන්න DIY with අසංක. Thank you.